අද අපි ඔයාලට කියන්න යන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක්. ඇත්තටම අපි කලින් කරපු ප්‍රෝග්‍රෑම්ස් බලුවා නම් ඔයාලා දන්නවා ඇති කැනඩාවට එන්න තියෙන ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් වලදී ඉගලන් ඉල්ලනවා ඔයාට මෙහෙන් ජොබ් ඔෆර් එකක් හොයාගන්න කියලා. ඉතින් මෙහෙන් ජොබ් ඔෆර් එකක් හොයාගනිද්දී ඔයාට වැදගත්ම වෙන දෙයක් ගැන තමයි අපි අද කියන්න යන්නේ. ඉතින් ජොබ් ඔෆර් එකක් හොයාගන්නකොට අනිවාර්යයෙන්ම වැදගත්ම වෙන දේ තමයි ඔයාගේ රෙසුමි එක. ලංකාව අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන විදිහට කිව්වොත් CV එක මේ සාමාන්‍ය රෙසුමි කියන වචන තමයි පාවිච්චි වෙන්නේ. ඉතින් මේ CV ෆෝමැට් එක තමයි අපි අද ඔයාලට ඉදිරිපත් කරන්න යන්නේ මේ වීඩියෝ එක. අපි මේ වීඩියෝ එක ඉස්සරහට ඔයාලට කොහොමද කැනේඩියන් ස්ටයිල් එකට රෙසුමි එකක් හදන්න කියන එක කියලා දෙනවා. ඉතින් මේ වීඩියෝ එක දිගටම බලන්න. ඊට අමතරව අපි මුලින්ම කියන්න හිතුවා මේ රෙසුමි එක හදද්දී ඔයාලා පාවිච්චි කරන්න ඕනේ ටිප්ස් වගේ. ඔයාලා දැනගෙන ඉන්නම ඕනේ කරුණු වගේක් තියෙනවා. ඉතින් අපි මේ කරුණු ටික කෙටි ඔයාලට කියන්නම්. ඔයාගේ රෙසුමි එක හදද්දී මේ දේවල් ඔයාට වැදගත් වෙයි. ඉතින් පළවෙනි දේ තමයි ඔයාගේ රෙසුමි එක ඔයාට සීමා කරන්න වෙනවා පිටු එකක් හෝ දෙකකට. මොකද ගොඩක් අය කැමති නැහැ දිග රෙසුමි එකක් බලන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ රෙසුමි එක පිටු එකක් හෝ දෙකකට සීමා කරන්න වෙනවා. ඊළඟට ඔයාගේ රෙසුමි එකේ ඔයාගේ පර්සනල් ඩීටේල්ස් දාන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඔයාගේ ෆොටෝ එකක්, එහෙම නැත්නම් ඔයාගේ බර්ත්ඩේ එක, ඔයාගේ වයස, ජාතිය, ආගම මේ මොනවත් මෙන්ෂන් කරන්න ඕනේ නැහැ රෙසුමි එකේ. මොකද මෙහි එම්ප්ලොයිස්ලාට ඒ වගේ දේවල් වැදගත් නැහැ. ඊළඟ දේ තමයි ඔයා ජොබ්ස් වලට ඇප්ලයි කරද්දී ඔයා එක රෙසුමි එකක් හදාගෙන ඒ රෙසුමි එකෙන් හැම ජොබ් එකකටම ඇප්ලයි කරන්න යන්න එපා. ඔයා ජොබ් එකකට ඇප්ලයි කරද්දී ජොබ් පෝස්ටින් එකේ දාලා තියෙනවා ඒගොල්ලෝ මොනවද ඔයාගෙන් බලා පුරුතු වෙන්නේ කියලා. ඉතින් ඔයාගේ රෙසුමි එක ඒ එක එක් ජොබ් එකට අදාළව ඔයා කස්ටමයිස් කරගන්න ඕනේ. ඔයා හයිඩ ටෙල් කරගන්න ඕනේ ඔයාගේ රෙසුමි එක ඒගොල්ලෝ ඉල්ලන රික්වයර්මන්ට් එකට අනුව. මොකද එක එක ජොබ්ස් වලට ඒගොල්ලෝ ඉල්ලන්නේ එක එක දේවල්. ඉතින් ඒ හැම ජොබ් එකකටම ඔයා එකම රෙසුමි එකක් දැම්මොත් ඔයාට ජොබ් ඔෆර් එකක් ගන්න තියෙන chance එක අඩුයි. ඊළඟ දේ තමයි ඔයා මේකට keywords පාවිච්චි කරන්න ඕනේ. මොකද ඔගලොන්ගේ ඔගලන් ඇප්ලයි කරාම මේ ජොබ් එකට ඒගොල්ලෝ මුලින්ම කම්පියුටර් එකක් ත්‍රූ තමයි මේකේ ස්කෑනින් එක වෙන්නේ. එතකොට ඒගොල්ලෝ ඔගලොන්ගේ රෙසුමි එක අතින් අරගෙන බලන්නේ නැහැ මිනිස්සෙක්. මුලින්ම කම්පියුටර් එකක ප්‍රොසෙස් එකකින් තමයි ඔගලොන්ව සිලෙක්ට් වෙන්නේ පළවෙනි වටේදී. ඉතින් එහෙම වුණාම ඔගලොන් අනිවාර්යයෙන්ම ඒ ජොබ් එකට අදාළ කීවර්ඩ්ස් දැම්මොත් ඔයාලට ලොකු පොසිබිලිටි එකක් තියෙනවා ජොබ් ඔෆර් එකක් ගන්න. අනිත් දේ තමයි මතක තියාගන්න ඕන දේ රෙසුමි එකේ කොතනකවත් ඔයා ස්පෙලින් මිස්ටේක් එකක්වත් එහෙම නැත්නම් ග්‍රැමටිකල් එරර් එකක්වත් කරන්න එපා. දෙපාරක් අනිවාර්යයෙන්ම රෙසුමි එක බලන්න මොන හරි එරර්ස් තියනවාද කියලා. අනිත් දේ තමයි ලංකාව අපි ගොඩක් වෙලාවට ජොබ් එකක් ඇප්ලයි කරද්දී අපේ රෙසුමි එකේ දානවා රෙෆරන්සස්. ඉතින් මෙහෙට ඔයා ඇප්ලයි කරනවා නම් කැනඩාවේ ජොබ් ඔෆර් එකක් හොයාගන්න ඔයා ඉනිෂියල් ප්‍රොසෙස් එකේදී ඔයා රෙසුමි එකේදී කොහොමඩවත් දාන්න අවශ්‍ය නැහැ ඔයාගේ රෙෆරන්සස්. ඒක ඉගලන් ඔයාව හය කරනවා නම් ඔයාව සීරියස්ලි ඉගලන් හය කරන්න අදහසක් දක්වනවා නම් ඒගොල්ලන් රෙෆරන්සස් ඉල්ලනවා. එහෙම නැතුව ඔයාගේ රෙසුමි එකේ ඔයා රෙෆරන්සස් දාන්න අවශ්‍ය නැහැ. ඒ තමයි රෙසුමි එකේදී ඔයාගේ achievements පුළුවන් තරම් quantify කරන්න ඕනේ. කියන්නේ ඔයා නම්බර්ස් වලින් තමයි පෙන්වන්න ඕනේ ඔයා කොහොමද ඔයාගේ achievements කියන එක. ඔයා sales කරපු එක්කෙනෙක් නම් කොච්චරක් කොච්චර ප්‍රොඩක්ට්ස් ආසෝ කරාද ඒ වගේ දේවල් හැමදෙස්සෙම numbers එක mention කරන්න resume එකේ. මොකද එතකොට ඒගොල්ලන් ගොඩක්ම impress වෙනවා ඔයාගේ resume එක ගැන. ඒ තමයි resume එක හදලා ඉවරනාට පස්සේ double check කරලා බලන්න ඔයා ඔයාගේ contact information resume එකේ mention කරාද කියන එක. ඔයාගේ contact information අපි ඉස්සරහට වඩ පෙන්නනම් මේකේ format එක resume එකේ උඩින්ම දාන්න තියෙන ඔයාගේ contact information. ඉතින් අනිවාර්යයෙන්ම මේ details mention කරන්න ඕනේ ඔයා resume එක හදලා ඉවරනාට පස්සේ double check කරන්න මේ දේවල් දැම්මද කියන එක. ඔයාගේ නම, address එක, email address එක, ඊට අමතරව phone number එක. ඒ වගේම තව මතක තියාගන්න ඕන දෙයක් තමයි resume එක හදද්දී personal pronouns කොයිම වෙලාවකවත් පාවිච්චි කරන්න එපා. ඔයා resume එක ලියන්න ඕනේ third person කෙනෙක් ඔයාගේ resume එක හදනවා වගේ. ඒ කියන්නේ හරියට ඔයා පාවිච්චි කරන්න එපා I, my, එහෙම නැත්නම් me වගේ words resume එකේ.
මේ ෆෝමැට් එක තමයි ඔයා පාවිච්චි කරන්න ඕනේ කැනඩාවේ ජොබ් ඔප් එකක් ගන්න. ඉතින් මේ ෆෝමැට් එක පිළිපැද්දොත් ඔයාට ගොඩක් පහසුවක් වේවි කැනඩාවේ ජොබ් ඔප් එකක් ගන්න. අපි බලමු මොනවද මේකේ තියෙන දේවල් කියලා. ඉතින් අපි කලින් කිව්වා වගේ ඔයාගේ පර්සනල් ඉන්ෆර්මේෂන් මුකුත් මේ රෙසුමේකේ දාන්නේ නැහැ. ඔයාගේ වයස, ඔයාගේ ආගම, ඒ වගේ කිසිම දෙයක් මේකේ දාන්නේ නැහැ. ඉතින් මුලින්ම මේ තියෙන්නේ නම. ඔයාගේ නම තමයි මෙතන දාන්න ඕනේ. ඊට පස්සේ මෙතන දානවා ඔයාගේ ෆෝන් නම්බර් එක. ඊළඟට ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක. ඊමේල් ඇඩ්‍රස් එකත් රෙසුමේ එකට දාද්දී කෙනෙක්ට කියවන්න පුළුවන් පහසු ඊමේල් ඇඩ්‍රස් එකක් දාන්න. ගොඩක් වෙලාවට ඔයාගේ ෆස්ට් නේම්, ලාස්ට් නේම් එක්ක ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙනවා නම් ඒක ගොඩක් පහසුවක්. ඊට අමතරව අපි කලින් කිව්වා වගේ ඔයාට ලින්ක්ඩ්ඉන් ප්‍රොෆයිල් එකක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම ප්ලස් පොයින්ට් එකක්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ ලින්ක්ඩ්ඉන් ප්‍රොෆයිල් එකේ URL එකක් මෙතන දාන්න. ඊට පස්සේ ඔයාගේ ඇඩ්‍රස් එක, ඔයා කොහෙද ඉන්නේ කියන එක. ඊළඟට පළවෙනි දේ තමයි ප්‍රොෆෙෂනල් සමරි එක. මේකේ ඔයාගේ ප්‍රොෆෙෂන් එක ගැන පොඩි සමරි එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකෙදි ඔයාලට කරන්න පුළුවන් ලොකුම දේ keywords add කරන්න පුළුවන්. මෙතන අපි කලින් කිව්වා වගේ මේ resume එක ඒකනේ මනුස්සයෙක් අතින් අල්ලලා බලන්න නැහැ, මුලින්ම computer එකකින් තමයි track වෙන්නේ resume එක. ඉතින් ඒගොල්ලන්ට ඔයාගේ resume එක එයාලගේ job එකට අදාළ එකක් කියලා තෝරගන්න නම් ඒකට අදාළ keywords ඔයා ඔයාගේ resume එකේ mention කරෝ. ඒගොල්ලන්ට ඒක පහසුවක්. ඒගොල්ලෝ මේ වගේ resumes තමයි pick කරන්නේ. ඉතින් මෙතන ඔයාගේ professional summary එක දෙන්න පුළුවන්. ඒ වගේම ලොකු ඩිස්ක්‍රිප්ෂන් එකක් වෙන්න ඕනේ නැහැ. මතක තියාගන්න ඕනේ ලොකුම දේ තමයි අපි කලිනුත් කිව්වා වගේ ස්පෙලින් මිස්ටේක්ස් කරන්න එපා. ඒ වගේම ග්‍රැමටිකල් මිස්ටේක්ස් වගේ දේවල් කරන්න එපා resume එක ඇතුලේ. මුලින්ම ප්‍රොෆෙෂනල් සමරි එක. ඊළඟට ඔයාගේ වර්ක් එක්ස්පීරියන්ස් මෙන්ෂන් කරන්න ඕන resume එකේ. වර්ක් එක්ස්පීරියන්ස් මෙන්ෂන් කරද්දී අපි කලින් කිව්වා වගේ මේ විදිහට බුලට් ෆෝමැට් එකක් පාවිච්චි කරන්න. වර්ක් එක්ස්පීරියන්ස් දාද්දී ඔයාගේ අන්තිම ජොබ් එක, එහෙම නැත්නම් ඔයා දැනට කරන ජොබ් එක තමයි මුලින්ම දාන්න ඕනේ. ඊට පස්සේ ආපස්සට කරපු ජොබ්ස් තමයි දාන්නේ. ඒතර මුලින්ම ඔයාගේ ලේටස්ම ජොබ් එක තමයි දාන්න ඕනේ. වර්ක් එක්ස්පීරියන්ස් දාද්දී මුලින්ම ඔයාගේ පොසිෂන් එක, ඔයා මොකක්ද එතන කරන පොසිෂන් එක. ඊට පස්සේ ඔයා එතන හිටපු කාලේ, දැන් මේ රෙසුමේ ටෙම්ප්ලේට් එකේ නම් තියෙන්නේ ජූනි 2015 ඉඳලා ප්‍රසන්ට් දැන් දක්වා මෙයා මේ කම්පැනි එකේ තමයි වැඩ කරන්නේ. එතකොට HR මැනේජර් ඒකේ ඉන්න ඩියුරේෂන් එක කොච්චරද. ඊට පස්සේ මෙතනින් අපි දානවා කම්පැනි නේම් එක. ඊළඟට කම්පැනි එකේ ඇඩ්‍රස් එක. ඇඩ්‍රස් එක කියන්නේ ප්‍රොවින්ස් එකයි රටයි දැම්මනම් ගොඩක් වෙලාවට ප්‍රමාණවත්. ඊට පස්සේ ඔයාගේ වර්ක් එක්ස්පීරියන්ස්, ඔයාගේ මොනවද ඔයාගේ ජොබ් එකේ ඔයා කරපු දේවල් තමයි දාන්න ඕනේ. මෙතෙන්දීත් අපි කලින් කිව්වා වගේ කීවර්ඩ්ස් පාවිච්චි කරන්න. ඊට අමතරව කරන්න පුළුවන් ලොකුම දෙයක් තමයි කැනඩාවේ අය ඔයාව ජොබ් එකට සිලෙක්ට් කරගද්දී ඒගොල්ලන් ලොකු කියන්නේ පැරග්‍රාෆ් වගේ දේවල් කියවන්න කැමති නැහැ. මොකද අපි කලින් කිව්වා වගේ කම්පියුටර්කින් තමයි මේක පික් කරන්නේ. ඉතින් ඔයාට ලොකු වාසියක් වෙනවා මේ වගේ. ඔයාට පුළුවන් නම් ඔයාගේ දැන් ඔයා කරපු දේවල් නම්බර්ස් වලින් පෙන්වන්න. ඔයා මෙච්චරක් මේ දේවල් වැඩි කරලා තියෙනවා. ඒ වගේ නම්බර්ස් පාවිච්චි කරන්න හැමතිස්සෙම. එතකොට ඒක ලොකු වාසියක් ඔයාව සිලෙක්ට් කරගන්න ඒගොල්ලන්ට. එතකොට ඔයා කරපු වැඩ නම්බර්ස් වලින් පෙන්වන්න පුළුවන් නම් ඒක ඔයාට ලොකු වාසියක්. අනිවාර්යයෙන්ම මේ වගේ බුලට් ෆෝමැට් එකක් පාවිච්චි කරන්න. ඊළඟට ඊළඟට ඔයා කරපු ජොබ් එක, ඊට කලින් ඔයා කරපු ජොබ් එක. මේක නම් යා සෙප්තెంబර් 2013 ඉඳලා මැයි 2015. ඒකෙදිත් කලින් කිව්වා වගේම ඔයාගේ පොසිෂන් එක මොකද්ද, කම්පැනි එක මොකද්ද, ප්‍රොවින්ස් එක සහ රට. ඒකෙත් අපි කලින් කිව්වා වගේම ඔයාගේ ඩියුටිස්, ඔයා ජොබ් එකේ මොනවද කරේ, ඒ දේවල් හැම එකකම ඔයා කරපු දේවල් නම්බර්ස් එකම මෙන්ෂන් කරන්න. ඒ විදිහට ඔයාගේ දිගටම ඔයා කරපු ජොබ්ස් ඩීටේල්ස් මෙතන දාන්න. ඊට පස්සේ රෙසුමේ එකේ දාන්න ඕන විශේෂම දෙයක් තමයි ඔයාගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් මොනවාද කියන එක. මේ এডুকেෂන් එකට ඔයා මුලින්ම ඔයාට බැචලර්ස් ඩිග්‍රී එකක් තියෙනවා නම් ඒක මෙන්ෂන් කරන්න. ඊට පස්සේ ඔයාට ඊට අමතරව අදාළ තියෙන ඩිප්ලෝමා සර්ටිෆිකේෂන්ස් ඒවා මෙතන මෙන්ෂන් කරන්න පුළුවන්. ඊළඟට ඔයාගේ ස්කිල්ස්,
ඔයාට මේ ජොබ් එක හොඳට කරගෙන යන්න පුළුවන් කියන එක ප්‍රූව් කරන්න ඔයාට අදාළ ස්කිල්ස් මොනවද කියන එක. ඉතින් මේ ස්කිල්ස් ඔයාට තෝරගන්නත් පුළුවන් පහසුවෙන්. අපි කලින් කිව්වා වගේ එක ජොබ් එකකට එක රෙසමි එකක් තියාගන්න, ඒ ජොබ් එකට අදාළව රෙසමි එක හදන්න. ඉතින් ඒ ජොබ් ඒගොල්ලන් ජොබ් පෝස්ටින් එකක් දැම්මහම ඒක යහනවා මොනවද ඒගොල්ලන් බලාපොරොත්තු වෙන දේවල් කියලා. ඉතින් ඒ දේවල් වලට අදාළව තමයි ඔයගව ස්කිල්ස් තියෙන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම ජොබ් පෝස්ටින් එක හොඳට කියවන්න මොනවද ඒගොල්ලන් ඉල්ලන්නේ කියලා, අන්න ඒවට අදාළව ඔයාගේ රෙසමි එක හදාගන්න, ඔයාගේ ස්කිල්ස් ඔයා පෙන්වන්න ඕනේ ඒගොල්ලන් ඉල්ලන දේවල් වලට අදාළව. ඊළඟට ප්‍රොෆෙෂනල් ක්‍රෙඩෙන්ෂියල්ස් ඔයාට මොනවද තියෙන්නේ කියලා, ඔයාට මොන හරි සර්ටිෆිකේෂන්ස් තියෙනවා නම් මෙතන මෙන්ෂන් කරන්න පුළුවන්. ඊළඟට ඔයාගේ වොලන්ටියර් වර්ක් මොන හරි කරලා තියෙනවා නම් ඔයා ඒක මෙන්ෂන් කරන්න පුළුවන්. ඉතින් මේක තමයි ස්ටෑන්ඩඩ් ෆෝමැට් එක කැනඩාවේ ජොබ් එකට ඇප්ලයි කරද්දී. ඉතින් අපි කලින් කිව්වා වගේ ඔයාගේ ෆොටෝ එකක්, ඔයාගේ පර්සනල් ඩීටේල්ස් කිසිම දෙයක් දාන්න අවශ්‍ය නැහැ. මේ ස්ටෑන්ඩඩ් ෆෝමැට් එකට ඔයාගේ රෙසුමේ එක හැදුවොත් ඒගොල්ලන්ට පහසුවයි පික් කරන්න. මොකද අපි හැමතිස්සෙම කිව්වා වගේ කම්පියුටර් එකෙන් තමයි මේක ඉනිෂියල් ප්‍රොසෙස් එක යන්නේ. ඉතින් කීවර්ඩ්ස් පාවිච්චි කරන්න හැමතිස්සෙම ඒ ජොබ් පෝස්ටිං එකට අදාළව, ඔයාගේ ජොබ් එකට අදාළව කීවර්ඩ්ස් පාවිච්චි කරන්න. ඉතින් මේ ෆෝමැට් එකට රෙසුමේ එක හැදුවොත් ගොඩක් වෙලාවට ඔයාට ලොකු චාන්ස් එකක් තියෙනවා ජොබ් ඔෆර් එකක් ගන්න. ඉතින් අපි හිතනවා අද වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා ඔයාලට. ඉතින් මේ ෆෝමැට් එකට අදාළව ඔයාගේ රෙසුමේ එක හදන්න. එහෙම හැදුවොත් ඔයාලට ගොඩක් ලොකු චාන්ස් එකක් තියෙනවා කැනඩාවෙන් ජොබ් ඔෆර් එකක් ගන්න. ඉතින් අපේ වීඩියෝස් එක දිගටම රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. හමුවෙමු නැවතත් මේ කැනඩාවේ.